තෙරුවන් සරණයි. පිරිවෙන දහම් පාසල විභාග අත්වැල. පහසරේණිය බුද්ධ ධර්මයේ කෙටි සටහන් තුන්වෙනි පාඩම. සම්බුද්ධ පරිනිර්වාණය අසිරිමත් බව කියන පාඩමට අදාළව අපි මේ කෙටි සටහන සාකච්ඡා කරන්නේ. පාඩමේ දීර්ඝව විස්තර කරලා තියෙන කාරණාවන් ඉතාමත් ඉක්මනින් පහසුවෙන් පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් ආකාරයට අපි ඔබට කියලා දෙනවා. ඉතින් මේ සාකච්ඡාව දිගටම අහන්න. විනාඩි කිහිපයක් ඇතුළත මුළු පාඩමේම තියෙන වැදගත්ම කාරණාවන් අපි අවබෝධ කරගනිමු. පළවෙනි අංකය යටතේ බුදුරජාණන් වහන්සේ උපතින් 80 වැනි වයසේදී අවසාන වස් කාලය ගත කිරීමට වැඩම කළේ කොහෙටද? වැඩම කළේ කුමන ස්ථානයකටද කියලා යහන්නේ. කොහෙටද? බුදුරජාණන් වහන්සේ 80 වෙනි වියේදී අවසානම වස් කාලය ගත කිරීමට වැඩම කළේ විශාලා මහනුවර අසල වූ බේලුව කියන ගමට. විශාලා මහනුවර තමයි බේලුව කියන ගම තිබුණේ. බේලුව කියන ගමේ තමයි බුදුරජාණන් වහන්සේ අවසානම වස් කාලය ගත කරන්නට යෙදුනේ. ඊළඟට දෙවනි අංකය. දෙවනි අංකය යටතේ තියෙන්නේ බලමු අපි මොකක්ද කියලා. වස් කාලයේ අවසානයේ බුදුරජාණන් වහන්සේ වැඩම කළේ. බේලුව කියන ගමේ බුදුරජාණන් වහන්සේ අවසාන වස් කාලය ගත කරලා ඉන්න අනතුරුව කොහෙටද වැඩම කළේ කියලා අහන්නේ. ඉන්න අනතුරුව බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා සැවැත් නුවරට, රජගහ නුවරට, ඒ වගේම නැවත වතාවක් විශාලා මහනුවරට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ අවසාන වතාවට බේලුව ගමේ වැඩ ඉඳලා ඊළඟට සැවැත් නුවරට, රජගහ නුවරට නැවත වතාවක් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා තියෙනවා. එහෙනම් අවසාන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩම කරපු ස්ථාන සැවැත් නුවර, රජගහ නුවර, විශාලා මහනුවර මේ කියන ස්ථාන. ඊළඟට තුන්වෙනි අංකය. ජාපාල චේති අසලදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දන්වන ලද්දේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දන්වනවා 45 අවුරුද්දක් පුරාවටම සිද්ධ කරපු බුද්ධ කෘත්‍ය, එහෙම නැත්නම් බුදු කිස. බුදුරජාණන් වහන්සේගේ ලෝකයාට ධර්මයේ දේශනා කිරීමේ කටයුතු සියල්ලක්ම නතර කරලා තවත් මාස 3කින් පිරිනිවන් පානවා කියලා දේශනා කළා. මේ ආයු සංස්කරණය කිරීම, එහෙම නැත්නම් ආයු සංස්කරණය අතහැරීම කියන කාරණේ සිද්ධ වෙච්ච ස්ථානය තමයි චාපාල කියන චේතිය ස්ථානය. චාපාල චේති ස්ථානයේදී මාස 3කට පෙර පිරිනිවන් පෑමට මාස 3කට පෙර තමයි ආයු සංස්කාරය අතහැරීම බුදුරජාණන් වහන්සේ සිදු කරන්නේ. තවත් මාසකින් පිරිනිවන් පානවා කියලා ප්‍රකාශ කරමින් තමයි බුදුරජාණන් වහන්සේ ආයු සංස්කරණය අතහරින්නේ චාපාල කියන චේති ස්ථානයේදී. ඊළඟට පස්වෙනි අංකය. විශාලා මහනුවර කූටාගාර ශාලාවට රැස් වූ භික්ෂූන් වහන්සේ ලාමතා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක. විශාලා මහනුවර කූටාගාර ශාලාවට රැස්වෙච්ච භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අවසාන කාලෙදි මෙන්න මෙහෙම දේශනා කළා තියෙනවා. මා අවබෝධ කරගත් ධර්මය ඔබ හැමට දේශනා කළෙමි. ඒ ධර්මය හොඳින් ඉගෙන ගන්න. සමාජයේ මිනිසුන්ගේ යහපත පිණිසත් බුදු සසුනේ දියුණුව පිණිසත් කටයුතු කරන්න. තව 3 මාසකින් මාගේ පිරිනිවන සිදුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට, භික්ෂූනි ඔබලා වෙනුවෙන් මම අවබෝධ කරගත් සියලුම ධර්මයන් දේශනා කළා. ඒ නිසා ධර්මයේ හොඳින් ඉගෙන ගන්න. සමාජයේ මිනිස්සුන්ගේ යහපත සඳහා ඒ ධර්මයේ දේශනා කරන්න. බුදු සසුනේ දියුණුව සඳහා කටයුතු කරන්න. තවත් මාස 3කින් මම පිරිනිවීමට පත් වෙනවා කියලා ආයු සංස්කරණේ කිරීම හා සම්බන්ධව බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සිදුවෙන බව සම්බන්ධයෙන් කූටාගාර ශාලාවේදී ඒ ආකාරයෙන් දේශනා කරලා තිබෙනවා. 6 වෙනි අංකය. විශාලා මහනුවරින් නික්මුණු බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා වැඩම කළේ. විශාලා මහනුවරින් ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා වැඩම කළා පාවනුවරට. පාවනුවරට තමයි බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිස වැඩම කළේ.
හත්වෙනි අංකය බුදුරජාණන් වහන්සේ ලබාගත් අවසාන දාණය උනේ චුන්ද කර්මාර පුත්‍රයාගේ දානයයි ඒ දාණය සූකර මද්දව චුන්ද කර්මාර පුත්‍රයාගේ අවසානම දානේ සූකර මද්දව කියන දානයක් තමයි පූජා කරලා තිබෙන්නේ චුන්ද කර්මාර පුත්‍රයාගේ දානේ තමයි බුදුරජාණන් වහන්සේ ලබාගත් අවසන් දානේ ඊළඟට අටවෙනි අංකය පාවානුවරින් පිටත් වී බුදුරජාණන් වහන්සේ වැඩම කළේ කුසිනාරා නුවරට කුසිනාරා නුවරට පාවානුවරට පාවානුවරින් කුසිනාරා නුවරට වැඩම කරනවා ඊළඟට එහිදී බුදුරජාණන් වහන්සේ පෑන් පහසු වූයේ කුසිනාරා නුවරදී බුදුරජාණන් වහන්සේ පෑන් පහසු අවසාන කාලයේදී පෑන් පහසු ස්ථානයක් තමයි කුකුත්තක නදිය කියලා කියන්නේ කුකුත්තක නදිය ඊළඟට 10 වෙනි අංකය බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරින් නික්මී වැඩම කළ නගර බණ්ඩගාම හත්තිගාම අම්බගාම ජම්බුගාම බෝග නගරයේ කියන ස්ථාන බුදුරජාණන් වහන්සේ අවසාන කාලයේදී වැඩම කරපු ග්‍රාමයන් බණ්ඩගාම හත්තිගාම අම්බගාම ජම්බුගාම බෝග නගරයේ කියන ස්ථානවලට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තිබෙනවා බෝග නගරයේ නික්මී පාවානුවරට වැඩම කර පසුව කුසිනාරා නුවර මල්ල රජදරවන්ගේ උපවර්තන නම් සල්ලු උයනට වඩිනු බෝග නගරයෙන් බුදුරජාණන් වහන්සේ පාවානුවරට වැඩම කරනවා ඊට පස්සේ නැවත වතාවක් කුසිනාරා නුවර මල්ල රජදරවන්ගේ උපවර්තන කියන සාල වනෝද්‍යානයට බුදුරජාණන් වහන්සේ වැඩම කළා 11 වෙනි අංකේ බුදුරජාණන් වහන්සේ සදහැවතුන් විසින් දැක වන්දනාමාන කරගත යුතු ස්ථාන හතරක් ගැන දේශනා කළ සේක. ඒ ස්ථාන හතර මොනවාද? සිදුහත් කුමරු උපන් ස්ථානය, ලුම්බිනි සල්ලුයන, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ස්ථානය, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ස්ථානය, බුද්ධ ගයාව, බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම දේශනාව පැවැත් වූ ස්ථානය, බරණැස ඉසිපතන මිගදාය, සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ ස්ථානය මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්ුවේනෙහි පිහිටි පිරිනිවන් මංචකය සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ ස්ථානය මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන සල්ුවේනේ උයන සිදුහත් කුමරු උපන් ස්ථානයේ ලුම්බිනි සල්ුවේන බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ස්ථානය බුද්ධ ගයාව බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම දේශනාව පැවැත් වූ ස්ථානය වරණැසි සිසපතන මිගදාය සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ ස්ථානය ඊළඟට දොළොස්වෙනි අංකය ආනන්ද හිමියන් සනසමින් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක ආනන්ද ශෝක නොකරන්න දුක් නොවන්න නොවැළපෙන්න ඔබ ඉතාමත් හොඳින් බුද්ධ උපස්ථානෙ සිදු කළා ඔබ බොහෝ පින් කළ හිමි නමක් උත්සාහ කරන්න භාවනා කරන්න ඉක්මනින්ම ඔබට රහත් වීමට හැකියාව ලැබෙනු ඇත ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට ආසන්නව වැඩ ඉන්න අවස්ථාවේදී ඉතාමත් සංවේගජනක තත්ත්වයකට පත් වුණා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ලබා දුන් අවවාදයක් බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට කරන ලද ප්‍රකාශයක් ආනන්ද ශෝක නොකරන්න දුක් නොවන්න නොවැළපෙන්න ඔබ ඉතාමත් හොඳින් බුද්ධ උපස්ථානය සිදු කළා අග්‍රපස්ථායකවරයා විදිහට ඔබ බොහෝ පින් කළ හිමි නමක් උපස්ථා උත්සාහ කරන්න භාවනා කරන්න ඉක්මනින්ම ඔබට රහත් වීමට හැකියාව ලැබෙනු ඇත ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආනන්ද තෙරුන් වහන්සේට 13 වෙනි අංකය බුදුරජාණන් වහන්සේගේ අන්තිම ශ්‍රාවකයා සුභද්‍ර මහරහතන් වහන්සේ සුභද්‍ර කියන මහරහතන් වහන්සේ තමයි අන්තිම ශ්‍රාවකයා බවට පත් වුණේ ඊළඟට 14 වෙනි අංකය බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය මහණෙනි මම අවසන් වරට ඔබ අමතමි සියලු සංස්කාර ධර්ම වෙනස් වන සුළුය අප්‍රමාද දීව කටයුතු කරන්න ප්‍රමාද නොවි කුසල් දහම්හි යෙදෙන්න හන්ද දානි භික්කවේ ආමන්ත්‍යාමි වෝ ඒ විදිහට අපි යටින් ඒ පාඩයත් එක්කම ඉගෙන ගනිමු මෙතනදී මතක තබා ගන්න බුදුරජාණන් වහන්සේගේ
අවසන් බුද්ධ වචනය බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය මහණෙනි මම අවසන් වරට ඔබ අමතමි සියලු සංස්කාර ධර්ම වෙනස් වෙන සුළුය ප්‍රමාද නොවී කුසල් දහම්හි යෙදෙන්න හන්දදානි භික්කවේ ආමන්ත යාමිවෝ වය ධම්මා සංකාරා අප්පමාදේන සම්පාදේත කියන පාඨයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ 15වෙනි අංකේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය තන්පත් කර ආදාහනය කරන ලද්දේ මල්ල රජදරුවන් විසින් මකුට බන්ධ නම් ස්ථානයේ සඳුන් දරවලින් සාතන ලද සෑයක තමයි බුද්ධ පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සේ උන්වහන්සේගේ උතුම් වූ ශ්‍රී දේහය ආදාහනය කළේ මල්ල රජදරුවන් විසින් තමයි මකුට බන්ධ කියන ස්ථානයේ මේ සඳුන් දරවලින් සෑය ඉදි කරන්නේ මේ සෑය සෑයේ තමයි බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී දේහය ආදාහනය කරන්නට යෙදුනේ ඊළඟට පුහුණුවට කියන තැන මම මුලින් සඳහන් කරපු පාඩේ සඳහන් වෙනවා හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත කියලා බුදුරජාණන් වහන්සේ අවසන් බුද්ධ වචනය භික්ෂුන් වහන්සේලාට ලබා දුන්නා හන්දදානි භික්ඛවේ අවසන් මතාවට භික්ෂුනි ආමන්ත්‍යාමිවෝ නොබලා අමතමි ආමන්ත්‍යාමි මා ඔබ අමතමි වය ධම්මා සංඛාරා සියලු සංස්කාර ධර්ම නැසන සුලි අප්පමාදේන සම්පාදේත සම්පාදේත අප්‍රමාදීව සියලු කුසල් දහම් උපදවා ගන්න කියන අවවාදේ තමයි බුදුරජාණන් වහන්සේ අවසන් වතාවට ලබා දුන්න අවවාදේ හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත කියන බුද්ධ අවවාදේ ඒ කරුණු තමයි උතුම් වූ සම්බුද්ධ පරිනිර්වාණය හා සම්බන්ධව අපි දැන හඳුනාගත යුතු විශේෂ වැදගත් වෙන කාරණාවන් ඒ පාඩමට අදාළව පහ ශ්‍රේණියේ තුන්වෙනි පාඩම ඇසුරින් අපිට කතා කරන්නට පුළුවන්. ඉතාමත් ඉක්මනින් අපි පහ ශ්‍රේණියේ හතරවෙනි පාඩමට අදාළ කෙටි සටහනත් සාකච්ඡා කරමු. ඒ වගේම අනිකුත් ශ්‍රේණිවලට අදාළ කෙටි සටහන් ඔබට මේ ආකාරයෙන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ හදාරන්නට පුළුවන්. එසේනම් තෙරුවන් සරණයි. තවත් දන්නා අයට මේ පිළිබඳව දැනුවත් කරන්න දහම් දැනුම ලබා ගැනීම සඳහා